කර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ പ്രേත රැල් කණ්ඩායම් පිළිබඳව පැහැදිලි කරනවා. මෙම ඥාති പ്രേත කණ්ඩායම් නිසා ඊටමත් දැහැමිව ජීවත් වන කුසලයම ජීවිතයට සම්බන්ධ කරගන්නා වූ පුද්ගලයන්ට තම කුසල්සිත සකස් කර ගැනීමට නොහැකිනවද ස්වාමීන් වහන්ස? මේ പ്രേත කණ්ඩායම් ඊට බාධාවත්ද? මෙහෙමයි නෝන, එතෙන්දී ඒක අපි මෙහෙම ගලප ගන්න ඕනේ. දැන් මේතන බල්ලෝ 10 දෙනෙක් ඉන්නවා නම් මෙතන තියෙන තත්ත්වය ඔබට පේනවනේ. බල්ලන්ගේ මයිල් හැමතැනම විසිරලා, මැක්කෝ විසිරලා, බල්ලන්ගේ ගඳ ගහනවා, මෙතන ස්වභාවය ඒකයි. ඒගොල්ල പ്രേතයන් අපේ ඇසුරේ ඉන්නවා නම් නෝනා, නිරතුරුවම අපේ සිත් සකස් වෙන්නේ പ്രേත සිත් ව්‍යාකරණ ආකාරයටමයි. අපි අපිරිසිදු වෙනවා. ගෙවල් පිරිසිදු කරන්නේ නැහැ. කිරුට වෙච්ච ඇඳුම් ටික හොදන්නේ නැහැ. එකතු වෙච්ච කුණු ටික අයින් කරන්නේ නැහැ. බැඳුණු මකුණු දැල්ලා අයින් කරන්නේ නැහැ. තමන් නාන්නේ මූණකට හොදන්නේ ඇඳුම පිරිසිදු කරන්නේ නැහැ. වත්ත පිටිය අතු ගන්නෑ. මොකද අමනුෂ්‍ය බලවේගයන් වැඩි වෙනකොට ඊට අදාළව ක්‍රියාකාරීකම් වලට තමයි අපේ ජීවිතය යොමු වෙන්නේ. ඒ නිසා මෙතන තියෙන ප්‍රශ්නේ තමයි කොච්චර අමනුෂ්‍ය රැල්ල අපි අතර හිටියත්, පරම්පරාගත ඥාතීන් අමනුෂ්‍ය වෙලා අපේ පස්සේ හිටියත්, අපි ගෙදර තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද පහ ආරක්ෂා කරගෙන දන් දෙමින් ජීවත් වෙනවා නම් ඒ කියන්නේ නිරතුරුවම අපි තුල කුසල්සිත වැඩෙනවා. කුසල්සිත වැඩෙන්න වැඩෙන්න අපි මුලින්ම මානසිකව පිරිසිදු භාවයට පත් වෙනකොට කායිකව පිරිසිදු භාවයට පත් වෙනවා. ඒ කායික පිරිසිදු භාවය නිසා අපි නිරතුරුවම ගේදර පිරිසිදුව තබා ගන්නවා. කිලිටු ඇඳුම් ටික වහාම හොදලා දානවා. ගේ මකුණු දැල් ටික අයින් කරලා දානවා. වත්ත පිටිය ලස්සනට තබා ගන්නවා. එහෙම වෙනකොටම කායික මානසිකව තමන් ප්‍රියතාවයට පත් වෙනවා වගේම තමන් මේ කුසල් ධර්මයේ තුල වැඩෙනකොට නෝනා මේ ශක්තිමත් අමනුෂ්‍ය බලවේග තියෙනවා. මේ අමනුෂ්‍ය ලෝකෙත් පන්ති ભેදයක් තියෙනවා. මේ අමනුෂ්‍ය ලෝකේ ඉන්නා නෝනා මේ ශක්තිමත් යක්ෂයෝ, යක්ෂයෝ කියන්නේ සම්මිය දෘෂ්ටික යක්ෂයෝ. යක්ෂයෝ කොටස් දෙකක් ඉන්නවා, මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ, සම්මිය දෘෂ්ටික යක්ෂයෝ කියලා. ඔය මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ තමයි නෝනා මේ කළුම කළුපාට බඩ ඉස්සරහට නෙරලා මේ ඇස් රතු වෙලා එළියට පැනලා මේ දල් ඇවිල්ලා ඒ තියෙන මිත්‍යා දෘෂ්ටික යක්ෂයෝ. ඒගොල්ලෝ පිනට කොහෙත්ම කැමති නෑ නෝනා. තේරෙනවා? ඒතකොට මේ සම්මියදෘෂ්ටික යක්ෂයෝ ඉන්නවා. සම්මියදෘෂ්ටික යක්ෂයෝ කියන්නේ නෝන දෙවිවරු වගේ. මනුෂ්‍ය ලෝකේ ආශ්‍රිතව ජීවන දෙවිවරු වගේ සම්මියදෘෂ්ටිකයි. පෙර පින් කරලා නමුත් මැරෙන වෙලාවේ ද්වේෂය සකස් වෙලා. ද්වේෂය නිසා යක්ෂ තලයට වැටෙනවා. පින නිසා දිව්‍ය ස්වභාවයේ සම්මියදෘෂ්ටික යක්ෂය වෙනවා. ඔය සම්මියදෘෂ්ටික යක්ෂයෝ ඇවිල්ලා අර මයික් ටයිසන්ලා වගේ බොහොම ශක්තිමත් ශරීර තියෙන මේ නලල්පට දාපු මේ අත්වලට වලලු පළඳගත්ත බොහොම ශක්තිමත් අය. ඒගොල්ලන්ගේ පිටිපස්සේ 100 ගණන් 1000 ගණන් පිරිවර ඉන්නවා. ඒ අය මේ සතර වරන් දෙවියන්ගෙන් වරන් ගත්ත අය. ශාස්ත්‍රීය දිව්‍යතලවල ඉන්න සතර වරන් දෙවියන්ගෙන් වරන් ගත්ත අය තමයි ඒ අය. බුදුරජාණන් වහන්සේ මේ ආටානාටි සූත්‍රයේදී ඒක බොහොම පැහැදිලිව දේශනා කරනවා. මේ වරන් ගත්ත මේ සම්මියදෘෂ්ටික බලවේග නෝන ඔබ පින් කරනකොට ඔබේ ආරක්ෂාවට එනවා. සමහර යක්ෂයෝ ඉන්නවා මේ පොල් ගහක් තරම් උස යක්ෂයෝ ඉන්නවා. ඔබ දැන් ධර්මයේ තුල හැසිරෙන කෙනෙක් කියලා දැන් ඔබ ගෙදර වැඩ ඉන්නකොට මහා හුලඟක් ඇවිල්ලා එකපාරට ගේ උඩට ගහක් කඩා වැටෙනවා. නමුත් ඒ යක්ෂයින්ට පුළුවන් මේ කඩා වැටෙන ගහ අනිත් පැත්තට පෙරලා දාන්න. ඔබ ගිහිල්ලා කාර් එක කොහරි නතර කරලා තියෙනවා. නමුත් දෙයනේ කාර් එක උඩම තියෙන අත්ත වැටුණා නමත් කාර් එකට නෙමෙයි වැටුනේ බැහැරටයි. වැටුනේ. ඒ වගේ ඒගොල්ලන්ට පුළුවන් මේ කැඩෙන අත්ත මේ තනි අතින් ඒ තරම් ශක්තිමත් සම්මියදෘෂ්ටික යක්ෂ බලවේග මනුෂ්‍ය ලෝකාශ්‍රිතව ඉන්නවා. ඒතර ඔබලා පින් කරනකොට මේ සම්මියදෘෂ්ටික බලවේග ඔබ ළඟට එනවා. සම්මියදෘෂ්ටික බලවේග එනකොට නෝනා මිත්‍යාදෘෂ්ටික බලවේග රැඳෙන්නේ නැහැ. ඒ කියන්නේ පරම්පරාගත പ്രേතලැල් හිටියත් ඒගොල්ලන්ට රැඳෙන්න පුළුවන් කමක් නැහැ. එතනින් තමයි අපි මේක පරාජය කරන්නේ. වෙන ක්‍රමයක් නැහැ. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැකිතා පින්කම් සිද්ධ කරලා අර සම්මියදෘෂ්ටික පිනට කැමැති බලවේග අපේ ළඟට ගන්න. අපේ ළඟට ගන්නකොට මිත්‍යාදෘෂ්ටික බලවේග පලා යනවා. ඒගොල්ලෝ අපේ කොච්චර පරම්පරාගත ඥාති වුණත් අරගොල්ලන්ගේ බලය හැමුවේ මේගොල්ලන්ට රැඳෙන්න බැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් කියලා. මේ තුනේ ආරක්ෂාව ඔබ ලබද්දී තමයි අර සම්මියදෘෂ්ටික යක්ෂ කොටස් ඒ පිරිවර සමග ඔබේ ආරක්ෂාවට එන්නේ. ඒ ආරක්ෂාවට පස්සේ අපිට ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ.